දෙමිතුන් නිසාම සාක්ෂිතරණ ජීවිත කතා සමඟ ග්‍රතිෙන්න්න. ජිසු පීඩයි අදරම්්‍යතාත්්‍යදවේ පුදේ. අද දවසෙත් අපි වර්බූම් නාලිකාව තුළින් ස්වාමීන් වහන්සේ තුළ රැඳෙන්න්න පුංචි උත්සාහයක් ගන්නට යනවා. උහන්සේත් එක්ක රැඳන්නට පුංචි උත්සාහයක්. පලවෙනි පියවර හැටියට අපි යාක්ෂාව තුළ තියෙන බලය අපේ ජීවිතයට අපි අයිති කරගන්නට යනවා. ඇතරම් උන්හන්සේත් එක්ක රැඳන්නට නම් ්‍යක්ෂාව අපේ ජීවිතේ වැදගත් කොටස. යාක්ෂාව තුළ තමයි උන්හන්සත් එක්ක රැඳෙන්න්න ගමන අපිට පටන් ගන්නට පුළුවන්. මට හිතෙනවා කතුගලිකේ හැටියට පොළෝතලයේ මට ජීවත්වෙන්ට ලැබීම හරි වාසනාවක් කියලා. එස ට දැනන්නමං ඇැමතිස්ම හරි වාසනාවන්තයි කියලා ඇයි මේ පොළොෝතලේ කතෝලිකේ කැටියට මට ජීවත්වෙන්න පුළුවන්. කතෝලික කැටියට ජීවත් එද්දී රත්තරම් අම්ම තාත්්‍යය දේ පුතේ. මෙන්න මේ වාසනාව අපට තින මොකක්ද. ස්වාමින් වහන්සේ තුළ රැදිලා ජීවතය දකින්න පුලුවන් ස්වාමින් වහන්සේ තුළ රැදිලා ජීවත්වෙන්න පුළුවන් ඒ මහා බලය. ක ඔබට මට ලැබෙනවා එනිසායි මංක්‍රවේ මහරිවා සනාවන්තයි කියලා එසා මගේ ජීවිතයේ මේ යක්ක්ෂාව කියනද නිරන්තරෙන්ම ස්මින් වහන්සේත් එක්ක යන ගමනදී මාතුල සිදුවෙන්නට යන දෙයක් මතුල සිදුවෙමින් යන දෙයක්. ඒසා කතුලිකගේ කැඩියල් මේ පොළෝතලයේ ජීවත්ත එදදී අද අම්මතාත් ෙදවෙපුතේ මට දැනනාා අපිට තියනවා මහා බලගතු යක්ෂා තුනක් අපට තිනවා. සමහරවිට ඔබට මට ඒක ගොඩක් දැනෙනවාඩුයි. ඇයි අපි උපන්දාබඩන් අපි ග අපි කතුගලිකු. හැබැ අපිට සමහරවිට මේ ්‍යක්ෂාව වල තියන ම හයිය අපේ ජීවිත අපි උරලගන්නෑ. මේ ආක්ෂා ඇතුලෙ තියන ම බලය අපි උරලගන්නේ නෑ. ඔබට දැනනොවාද. ඔබ දවස්කට කීපාරක් කුරුස්සේ අඩයාල මේ යක්ක්‍ෂාව ච්චාරය කරනු. දැන ඔබ දවසට කී වතාවක් කුරුසේ අඩයාල මේ යක්ෂාව තුළ ඔබ රැඳෙන්න්නටයනවාද. ඔබට එම දැල්ල තියෙනවාද. මගේ ජීවිතයනම් මඩනං හරියට දැනෙනවා. හැබැයි ඉස්සරම දැනුන් නෑ ඉස්සර ෂෝටන් සවිට් අපි චුට්ටක් මෙහම දාගත්තා හම පිීතනවා ඔක්කොම් හරි කියේලා. හැබැයි ඒ ඇතුළට ගිහිල්ලා ඒ ඇතුලට ගිහිල්ලා. ඇතු තින බලට ඇතුළ වෙද්දී දැනවා කුරුස්සේ අඩයාලමක කියන්නේ මහා යක්ෂාව. කතගලික මට තියෙන මහා හයිිය. එනිසා ඔබ කුරුස්සිේ අඩයාලමේ යක්ක්ෂාවත්තක ඔබ සම්බන්ධ වෙද්දී. ඔබ තුල මහා බලයක් ඇතුල වෙන්නට යනවා. නික ඔබ ඇඳලා බලන්න. අප යඳනවා සාන්ත කුරුස්ය අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප කලවා දේවා අපගේ දෙවිස්වාමිණ පිතාගෙත්. පුත්‍රයාගේත් ස්ප්‍රීන්තු සාන්තුගේත් නාමෙන් ආමයෙන්. එනම් මේ කඇතුලෙ තියන ඒම හයිය මේ ඇතුලෙ තින මා ජීවය අත්තරම් ප්‍රේමන්තේනී ඔබට මට දැනුනොත් මේ මහා ්‍යක්ෂාවක් ස්වාමීන් වහන්සේගේ බලය ඔබේ මගේ ජීවිතය හිසේ පටම් පාදයේ නීපුතු තුටු දක්වා ගලාගන යන මහා බලයක්. මේ ඔබේ මගේ ජීවිත රද්දකින්නට ඕන දෙයක්. නිසා අපි හිතනවා කුරුසි අඩයාලම සාන්ත කුරුසි අඩයාලම තියන්නේ ්‍යක්ෂාවට ඇතුල් වෙන්න කියලා. ඇත්ත හැබැයි ඇතුල්ලවීම මහා බලයක් වෙන්නට ඕනා. ඇතුල්වුවීම ම හයියක් වෙන්නට ඕනා. ඇතුල්වීම මහා ශක්්තියක් වෙන්නට ඕනා. එනිසා මේ ්‍යක්ෂාවන්ේ ජීවිතයේි ජීවත් කරබන්න ගත්තො ප්‍රවන්තන අපිට දැන අපි කොච්චර වාසනාවන්ත කතෝලිකයෝද. අපි වාසනාවන්ත අයද. මේ වාසනාව අප ජීවිතය කොච්චරදවාද. එනිසා ඔබේ මගේ ජීවිතය ඇතුළේ මේ වාසනාව නිරන්තරෙම්මතිනවා එනිසා ප්‍රේමන්තන ඔබ හිමිදිරී උදෑසන වෙන්න පුළුවන්. ඔබේ ජීවිත ඔබ ඉදද වැඩටයුතු කරදදී ඔබ මේ කුරුස්සේ අඩයාලමත් එක්ක සාන්ත කුරුස්සේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවාදේවා අපගේ දෙවි ස්වාමිනි පිත්තාගෙ උත්ත්‍රයාගේෙත් ස්ප්‍රීන්තුසාන්තුගේත් නාමෙන් ආමෙන් අපි විට කියන ජේසු එස්සේම වේවා ජේසුනේ එනම් හා ්‍යක්ෂාව ඔබේ ජීවිත රයිති කරගන්න එවගේ තම ආදර ප්‍රමන්තන අපි නිහන්තරින් උච්චාරණය කරන කට්ට පාදමින් කියන යක්ෂාවත් තමයි නමෝමරිය නමෝමරිය නමෝ මරියනී ප්‍රියප සාධපූර්ණ වන්තියනී අපි කෑගහල කියනවා. හැබ ඒ කැතුලි තියන බලය ඒ ඇතුළෙ තියන රස්සය, ඒ ඇතුෙ තින ජීවය ඔබට මට දැනුණුදාට. ඔබේ මගේ ජීවිතයේ ප්‍රාතිහාර නවත් අන්න බෑ. හැබයි මේක ප්‍රාතිහාර අපේ ජීවිතර ඇත්තක් වෙන්නනම් අපි මේ යක්ක්ෂාව ඇතුල තියෙන ඒමහා රසය උරල අපි ගත්තොත් විතරයි අප ජීවිත ඇතුලේ ඒ ප්‍රාතිහාරාත්මක බලය අප ජීවිතර නිර්මාණය වෙන්නේ. එනිසා උබට දැනෙනවාද ගබ්‍රියල් දේවදූතය ඇවිල්ලා මරියුතුමීට කීපුදී අදබේමගේ යක්ක්ෂාව. ගබ්‍රියල් දෙවදූතියා කාග වචනද මේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචන කියන්නේ ගබ්‍රියල් දෙවදූතිය නියෝජනය කර දෙවියන් වහන්සේව. තු දෙවියන් වහන්සේගේ පනිවිටය තමයි මේ ගබ්‍රියල් දෙවදත ඇල මේ මරුදතුමට කියන්නේ. ඔබට දැනනවාද උත්්චාරණය කරද්දිී ඔබ මේ පොළෝතලයේ දෙවියන් වහන්සේව නියෝජනය කරනවා කියලා. නමු මරිය උ්චාරණය කරද්දදි ඔබට මට දැනෙනවාද මම දෙවියන් වහන්සේ නිියෝචනය කරනවා. අපි ොඩත්ට මේ එක දැනන්නේ. එනිසා ප්‍රමාන් තම්ම තාත්ය දපුතේ. මේ ආක්ෂාව ඇතුලතින මේ නමෝමරය ඇතුල තින බලය ගාබ්‍රියල් දේවදූතියා එක් නමෝ මරයක්ක ච්චාරණය කරද්දී ප්‍රාතිහාරයක් සිද්ධ වුණා. මොකද ජේස්සු කියන ඒ මහා බලය මරියතු මේගේ කුස්ස තුළ ඇැතුල්ල වුණා. ඒනම් එක ඇතුල්ලෙන්ඩ මොකදදුණ? බෑැනිියෝ හමත්ත මර්යුතුමේ කියනවා. මේ මම ස්වාමින් වහන්සේගේ දාසයවෙමේ. මේ මම ස්වාමීන් වහන්සගේ දාස්සම එස නමෝ මරය කියන අපි හැම මුවතකම මට දැනෙන්න්නට ඕන මන් දෙවන් වහන්සේගේ මන් දෙවියන් වහන්සේගේ. වෙන කාගලත් නෙමෙයි මේ පොලෝතලට මං ආවේ දෙවන් වහන්සේට ඕනදේ කරන්න. එනිසයි ගාබ්‍රියල් දේවදූතියා දෙවියන් වහන්සට ඕනදේ කළේ නමෝ මරි චාණය කරද්දී ප්‍රමාන්තනේ දෙවම්මා පිළි ගත්තා එ නමෝමරි හෙද්දී මේ මම ස්වාමෙන් වහන්සගේ දාසියයි කියලා. එ පිළි ගනිද්දී මෙන්න ඇතුළ ප්‍රාතිහාරයක් සිද්ධ වුණා ජේසුගේනේ හා බලය ඇග ජීවිතල තුලුණා. එම් මේ මහා ගැම්බුරු ගැඹුරු බල සම්පන්නේ ආක්ෂාව කතෝලික ඔබට මට විතරක්තින ආක්ෂාව දෝලික ඔබේ මගේ ජීතේ පන ගන්වන්න තියන යාක්චාවක් නිස නමෝ මරිය කියන්නේ. ප්‍රමන්තේන ස්වර්ගය විවර වෙලා ඔබට මට දුන්නු දෙයක්. ස්වර්ග විවරවෙලා. එනම් දෙවන් වහන්සගේ හඩ ගබියල් දේවද තියාට ඕනේ නෙ මේ ගබ්්‍රියල් ේවදතුතිය ල කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනය. ඒම් එක දේවන් මල්ලගත්තෙ කොහොමද මේ මම ස්වාමන් වහන්සේක දාසය වෙමි. ඔබ කීලෙස මට සිදුවේවා. ඔබ කීලෙස මට සිදුවේවා. එනම් නමුෝ මරිය උච්චාරණය කරනවාවන ඔබ මම ඔබට මට දැනන්නට වනා ඔබ මොමතිවවැන් වහන්සේගේ වෙලා. ඔබ මම දෙවන් වහන්සේගේ වෙලා ඔබ ඔබට මටඒ දැනුනොත්. ඔබේ මගේ නමුෝ මරිය බලවන්තයි. ඔබේ මගේ න නිරන්තරෙන්ම පනගන්න වනවා. ඔබේ මගේ නමුෝමරිය නිවන්තරෙන්ම ජීවත්ත වනවා නිසත් නමුෝ මරිය කියන්නේ. ම අම්මතත් දපුතේ ඔබ ගේ හදවතේ නැගෙන හදවතය තියන ම හහියිිය. හදවතේ තියෙන අයියක් එනිසා ඔබ හැමදාම මේ නමුෝ මරි උච්චාරණය කරද්දී ඔ බල්ලගන්න මම දෙවියන් වහන්සේගේ වෙලායිවරයි. දෙවියන් වහන්සේගේ බවෙලායිවරයි කවුරු මොනාකිව්වත් කවුරු මොනාකිවත් එක මට අදාරනෑ දෙවන ඔබ වහන්සේගේදේ මාතුල ඇත්තක් වේවා. තමයි මරියතුමට සිදදුවනේ එසා පරියතු මේ කේනවා මේ මම ස්වාමින් වහන්සගේ දසිය එනම් නමෝ මරිය ඇතුළේ තියෙන මේ ශක්තිය ඔබට මට අල්ලගන්නට මෝනා අද රම්ම තාත්යදුවේපුතේ. එ නමෝ මරයේ හයිය අපේ ජීවිත ඇතුලේ අපි පාවිිච්චි කරපු දාට ොට ආරම්භේකකිව්වා මං හරි වාසනාවන්තයි කතෝලිකේ කැටිටි ජීවත්වීම. එනිසා ජීවිතයේ දුර්වලයි කියන තැනදී. ජීවිතයේ අසරණයි කියලා දැනෙද්දී. ජීවිතේ කර කියාගන්න දෙයක් නෑ කියලා දැනෙද්ද. ප්‍රමෝන්තේනී. නමු මරයේ ආක්ෂාව උච්චාරණය කරන්න ගන්න. නමු මරයේ ආක්ෂාව ච්ාරණය කරන්න ගන්න. ඒ ඇතුළි තියෙන ඒ රසය. ඒ ගබ්්‍රල් දේවදූතියා මේ කැවිිල්ල කියද්දි. දෙවම්ම කියද්දි මේ මම ස්වාමින් වහන්සේ දාසය වෙමි කියද්ද. ඔබට මට දැනන්නට ඕනා. ඔබේ මගේ මුවින් මේ නමෝ මරරිය උච්චාරමය වෙද්දී. මට පුළුවන් දෙබියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. මට පුළුවන් දෙවන් වහන්සේ වෙනුවෙන් ඕනම ක්‍රියාවලයක්ත් කරන්න. මට පුළුවන් දෙවන් වහන්සගේ මහි මේ සඳහා ඕනම දෙේකට ඇතුල්වෙන්නට එෙනම්. මේ මහා යාක්ෂාව ඊලව්‍යයක්ක්ෂාව තමයි මට දැනෙන යක්ක්ෂාව ස්වර්ගේ වැට සිටින යක්ක්ෂාව පරමණ්ඩලයේ යක්ක්ෂාව ප්‍රමන්තනී අපි උපතින් කතෝලිකෝ නිසා අපිට හුරුයි වචන හුරුයි කියන්න හුරුයි එනිසා අපිට ඔයේ අපි කියාගෙන යනවා සමහරවිට ඇ ඔබ ම ඒ ආක්ෂාව ඇතුලි තියෙන ඒ රසය අපි නිරන්තරයේම් බුක්ති මිඳනවානම්. ඒ රසය අපි නිරන්තරේම් නිරන්තරේ මබිට දැනෙනවානම්. අපි දුකට පත්තච් මිනිස්ස වෙන්න ප්‍රේවන්තී. අපි කලිකරිච්ච මිනිස් වෙන්න. පැතුම් ප්‍රාර්ථනාවන් ඉටුවෙන සියලු බලාපොරොත්තු ඇත්තක් වෙන දෙවන් වහන්සගේ ආදරෙන් පිරෙන ම බල සම්පන්න මිනිස්සු බවට පත්වෙනවා. එනිසා තමයි මේ පරමණ්ඩලයේ ආක්ෂාව. ඒ මුතුම් ිත්තඟගේ ඉදලා. ස්වාමීන් වහන්සේ අපට දුන්න මේ යක්ෂාව අපි අල්ලගන 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 එන්නේ. ඒස මේ ආක්ෂාව ඔබට මට දෙවියන් වහන්සේ ළඟට ඇන්න තියනෙන මහ පලයක්. ඔ ට මට දෙවන් වහන්සේ විගෘත් කර ගඩ යෙන මහයියක්. දෙවන් වහන්සේ නිගන්තරයම අපි ළඟට තියාගන්න පුළුවන් මහයියක් පරමණඩලේ ආක්ෂාව කියන්නේ. හැබැ මේ යක්ක්ෂාවක තැන කියනවා. අපට වැරද්ධි කරණයගේ වැරදි කමා කරන්න ආත්මේෙන්. අපගේ වැරදිද්ද කමා කළ මැනව අපිට වැරදි කරණයගේ වැරදි අපි කමා කරන්නේ කොහොමද ස්වාමිණි ඔබහන්සේ ඒ විදිහටම මගේ ජීවිතයත් කරන්න මම කොහොම දනිත්ගෙනාව බලාගන්න ස්වාමිනි ඔබහන්ස ඒ විදිහට මාව බලාගන්න මම කොහොම දනිත්ගෙනාව සතුටට පත් කරන්නේ ස්වාමිනි ඔබහන්ේ ඒ විදිහට මාව සතුටට පත් කරන්න මං කොහොම දනිත්ගෙනාව නිරන්තරෙන්ම රැක බලාගන්න ඔබහන්සේ ඒ විදිහට මාව බලාගන්න ඉ යෝකයි සමහට අපිකනවා අපේ ප්‍රශ්න විස් දෙලා නෑ. අපි හරි දුකෙන් ඉන්නේ. අපි ඉන්න කලකිරීමෙන් ඉන්නේ. ඇයිඒ මේ පරමන්නලේ යක්ක්ෂාව ඇතුලේ අපි නෑ. හැබ යක්ක්ෂාවච්චාරණය කරනවා. මම අනික්ගනාව බලාගන නෑ මං ගෙදර ඉන්න ගෙනාට ඒ සතුට්ට දීලා නෑ. ම අනිත්ගෙනගේ ජීවිතේ අවශ්‍ය කරන ඒ රකවරණය දීලනෑ හැයි මඉල්ලන ස්වාමනේ මට රැකවරණය දෙන්න කියලා. ප්‍රමාන් අම්ම තා්‍ය දේපුතේ. මේ ආක්ෂාව ඔබේ මගේ ජීවිතේ ස්වාමන් වහන්සේව නිරන්තරයෙන්ම මන ගැහෙන දෙයක් කරගත්තු දාට ඔබට මට ජීවත් දෙන්නන අය ඇතුලේ. ජීවත්වෙන්නටේ නවා. ඒකයි වෙන්න වන්නස. යාක්ෂා කරලවි තරක්න මේ ඒ යක්ක්ෂාව බඇතුලේ ජීවත් වෙන්නට සිද්ධබෙනවා. එනිසා මවබඩකුවකයි මරියතුමී ඇතුළේ ජීවත් වුණා මරියතුමී නිකම්ම නිකා හිටන ජීවත් වුණා. එනිසා මේ යක්ක්ෂාවතිවල අපිට සමහට අදදක බැඳගෙන අදදක බැඳගෙන නිරන්තරයම පෑගානක් ඉඩ ලේසි. හැබ යක්ක්ෂාවේ ජීවිතයට ඇතුළ වෙන්නට ඕනා. එනිසා මගේ ජීවිතයේ මට දැනු දේ තමයි. යාක්ෂාවේ ජීවිතයක් ඕන මට. යක්ෂා කරල ලියට බැහලෙන්ට ලේසි. යක්ෂා කරල ලියට බැහලෙන මම බස්සක යද්දි කේන්තියෙන් ගැන්නේ. යක්ෂා කල ලට බැහලෙන මම ගෙදර ගිහම ජීවත්වෙන්න වෙනම ලෝකක. එනිසා අපේ ජීවිත යක්ක්ෂාව නොකඩවා කරන්නට ඕන. කොහමද. ත්මයන් වහන්සගේ බලයෙන් යක්ක්ෂා කරන්න එපිස් යවරුන්ගේ පොතේ හැවවෙනි පරිච්චේද ධාටින පදකේවා ශුද්ධාත්මයන් ආාත්මයන් වහන්සගේ බලයෙන් පිරල යක්ක්‍ෂා කරන්න අත්මයන් වහසගේ බලයෙන් පිරනවානම් ඔබේ මගේ යක්ක්ෂා ජීවිතයක් තියෙන්න්නට ඕනා. අද රම්ේ තාත්ය දේ පතිේ යක්ක්ෂා ජීවිතයක් ඔබට මට තියෙන්න්නට ඕනා. එන කුරුස්සේ අඩයාල මේ යක්ක්ෂාව තුළඉන්න ඔබට මට නමෝ මරයේ ්‍යක්ෂාවේ හයිය තුළෙන් ඔබට මට ස්ර්ගේ වැඩසිදන පරමණ්ඩලේ යක්ක්ෂාව බලය තුළ සන්නත් දෙෙන් ඔබටමට ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිලා යාක්ෂාවේ ජීවිතයකට අපි ඇතුළ වෙන්නට ඕන පැය විස්සි හතරම යාක්ෂාවතු ලි ඉන්නට ඕන එස අපි කරන හැම වැඩක්ම යක්ෂාවක් ඔබ ගේ අතුගෑවත් යක්ෂාවක්. එසා උදේට හම්මුවන ගෙනාට ගුත්්මෝණින් කියද්දිත් එතනතියෙත් යක්ෂාව. දට හම්බෙන ෙනත් එක්ක හොඳට හිනා වනාාම ඒ සිනාව ්‍යක්ෂාවක් ඇයිඒ ඔබ එන්නගෙදරින් පරමණ්ඩලේ යක්ක්‍ෂා ච්චාරණය කරලා. මට වැරදි කරණගේ වැරදිමාකමා කරන්නත්මෙන් මාගේ වැරදිත්කමා කරන්න ස්වාමිනි මේ මම ස්වාමයෙන් වහන්සගේ දාසයවෙමි කුරුස්යාඩයාලමේ හයිියම් ඔබ ඉදිරියට හම්බෙන ගෙනට ඔබ හිනා වෙද්දදි ඔබ මේ හයිිය තමයි දෙෙන්නේ මේ ශක්තිය තමයි දෙන්නේ ඒ නසන් ඒ සිනාව ්‍යාක්ෂාවක් බවට පත් කරගන්න ඒ ගුට්මෝනින් කියන එක යාක්ෂාවක් බවට පත් කරගන්න ඔබ ගෙදරදොරේ වැඩ කරද්ද ඒ කරන හැම වැඩක්ම යාක්ෂාවක් බවට පත් කර ගන්න යක්ෂාවක් බවට ඒසා අපි කොච්චර කේන්ති කියමි නිස්සුද අපි කොච්චර කේන්ති අවස්සනවද හැබැයි කලබල වෙන්න පහා ම වහන්සේ කන්දෙන් බැහලා. ධර්ම ශාලාවය උගන්වද්දී. විනය දරයෝ ඇදගන එන්නේ පෞකරග විශත්‍රියයක්ව. උන්වහන්සේ උගන්නොමින් ඉද්දී. ධර්මශාලාවේ දේශනා කරමින් ඉද්දී. ඇදගන එන්නේ වින දරවෝ උන්හන් සිදුරට ඇල්ල දාන්නේ පවකාරස්ත්‍රියයක්ව. උන්න්නහන්සේ කලබල නෑ. ඇයිඒ. උන්වහන්සේ යාාවේ හිමිදුරිය කන්දෙන් බැහලා උන්වහන්ස සයාාවේ යක්ක්‍ෂාව තුළ ඉදලා. අපේ ජීවිත කතාව අපි වෙනස් කරගමු. අපි කරන යක්ක්ෂාව අපි ජීවත් කරවෝමු. එවිටයි ඔබ මම වාසනාවන්ත කතෝලිකයන් බවට පත්වෙෙන්නේ. බලවන්ත කතෝලිකයන් බවට පත් වෙෙන්නේ. එනිසා අපි නිරන්තරයෙන්ම ලිස්්ටි එක ඉන්න කතෝලිකයන්ට වඩා ජීවත් වෙන කතෝලිකයන් බෙම අපි. එ රත්තර ම ත ද ේ පුතේ. අග ලසින. මේ කතාරලා එලියට බැහල ගහම මට හම්බෙන හැම ගෙනක්ම මක ජීවත් කරවන්නට වෙනවා. මගේ පවුල තුළ එකක ජීවත් කන්නට. මේ ලෙසි නෑ. ගිය කැටියටක ලේසිනෑ. හැබැයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ අභියෝග අපි ගමු. උන්වහන්සේ වෙනුවෙන් හැ අපි ගමු. උන්වහන්සේ වජීවත් කරවන්න. ම ජවිත ඇතුේ මේ ක්ෂාවය බලට තුලමු එනිසා උන්වහන්සේ කේන්ති අරගෙන උන්වහන්සේ විනේදරන්න එල එලවෙන. උන්වහන්සේ සංසුන්ම හැම දෙයක් දිහාම බලවා. ඔබටට පුළුවන්දේ සන්සුන් භාාව යිති කරගන්න. අපි උදේට අදදක වැඳලා අපි උරුසන් කියල එන මිනිස්සු. අපි උදේට ගෙදරින් එලියට බහිද්දී පිතා පුත්‍රය අදදාලා කුරුස්සේ අඩයාලම ශක්තිමත් කරගනයට මිනිස්සු හැයි මහ පාරට එදදි. බස්ෙකට ගොඩවෙද්දි කෝච්චියයට ගොඩවෙද්දදි අපි නොසන්සුන් ආයදනයට ඇද්දී රැකියාව කරද්දි අපි නොසන්සුන් ව්‍යාපාරයට අතගාද්දී අපි නොසන්සුන් එහෙනම් ඔබේ මගේ යාක්ෂාව ජීවත්වෙන යක්ෂාවක් කරගම අපි නිසා සුළු මොහතත් යාක්ෂා කල්ල ඒ ඇතහැරලා වැඩකරන මිනිස්සුනමයි යක්ෂාව තුළ අපි කරන යක්ෂාව තුළ අපි වැඩරන මිනිස්සේමු. ඔබ මගේ ජීවිතයටට ඕොන නැද. ඕනා. එනිසා තාත්තගෙනෙ හැටියට මගේ දරුව දකින්නට ඕන තාත් යක්ෂා කරනවා. ඒඇන්න පැත්තකට වෙලා අත්ධික බැඳගෙන හැම දෙයකින් මිදිල පැයගාන ඉන්නක විතරක් නෙම එක වරි ගොඩ් එක අවශ්‍යයි හැබැයි එතිනින් එලියඩාවට පස්සේ මන් තාත්ත හැටියට ජීවත්වන විීදිය. හම පුරුෂය හැටියට ම ජීවත්ව වන විදිහ. පැත්තකට වෙලා අද දෙක මැඳගන ද අභියෝගයක් නෑ. හැබ ඒ ඕනා එක පරෙන්් ඕනා එකෙන් පිරුණොත් තමයි එකෙන් එලිය ඩාඩ පස්සේ ආදරයෙන් ජීවත්යෙන්න්න පුළුවන්. එහිනිසා බිරිදර දැනන්නට ඕනා ස්යයි පුරුෂා තුළද ආදරයක් තියනවා. කැපවීමත් තියනවා සෙනහවන්තකමත් තියෙනවා. මේක යක්ක්ෂාව. එනිසා ප්‍රේමාන් අම්ම තාත්තය දුවේ පුතේ. දරුව දකින්නට ඕන අම්මයි තාත්තයි තුළ තියන ඒ ආදරය දරුව දකින්නට ඕන අම්මයි තාත්තයි තුළ තියන ඒ හයිිය ඒ හයිිය කොහෙවත්නෙමැතියෙන්නේ ඔබ උච්චාරණය කරන නමෝ මරී තුළේ. ඔබ උච්චාරණය කරන පරමණ්ඩලය තුළේ. ප්‍රවන්තේනී මගේ ජීවිත පුං චදකිමක් ම බෙදාගන්න යක්ක්ෂාව තුළ. ගේ හා සිද ිස්ල්ල මගේ බිරිඳ ොඩා ්‍ර ත හිට ෙක් ගේ තුබාල ගොඩක්කාවා. සුව කරන්න හරි අමාරුුණා නමුත් අවසානය සිංහල වෛද්‍යවරයක මනගැහිලා අවුරදු ානක් බෙත් කරලා නෙට්ටට සුව වුණා. අපේ විහා සිද්ධවෙෙන්ඩ යද්දී. ඒ වෛද්‍යවරයක් කියේනවා බැන්දට කමන්නනෑ දරුවෝ හදන්ඩ බෑ. ම ඇයි. හැදුවොත් අනිවාරමේ දරුවවා අන්ද විකල වෙනවාකි වවා. අන්දවික ස්ේ රයික වවා. ැමගේ කල්ලගත්ත නෑ මංකවා කමක් නෑ උඩ ඉන්නා ගෙනෙ කයා බලාගත්තද. අපි වහා වුණා. හැබැයි අප විහයට ඉස්සල්ලා අපි ගියා කොමිසම කරගන්නට කොමිසන් කරගන්නට ගරු සුනන් වනසි පේතුමා ටම න්හසේ අපේ ජීවිත කතා ඔක්කම දනට පියෙතුමි. උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ ළඟ දන ගහලා කොමිසන් කරලා එලියට එද්දදි උන්වහන්සේ එක දෙයක් අපිට කිව්වා. ඔගොල්ලෝ හනිමූ එක පටන්ගන්නලිස්සල්ලා එක දෙයක් කරන්නට ඕන. උගලන්ගේ කාමරය ඇතුළල ිහිල්ලා ඔගොල්ල කරන්නන පළමිනි දේ තමයි ඔගොල්ලන්ගේ ඇඳල්ලග දන්න ගහලා ය්‍යක්‍ෂා කරන්න. මොකදද කරන්නකු ්‍යක්ෂාව. උන්වහන්සේ කිව්වා පරමන්්ඩ ලේ තුක් නමෝ මරිය තුනක් ුච්චාරණය කරලා ශුද්ධ උත්ත්‍රීත්වයට නවස්කාර කරන්න. ප්‍රේමන්තන එක කරන්නකි වේ අප දෙන්නට අත්්ද කල්ලගෙනන දනගහලා. මට මතකයි ඒ රාත්‍රීිය අප දෙන්නේ ඇඳළඟ දනගහලා අදදක අල්ලගන ස්වර්ගයේ වැඩසින යක්ෂාව නමුෝ මරිය යක්ෂාව කුරුස්සි අඩයාලම ප්‍රශංසාාව අපි දුන්න ශුද්ධ ත්‍රීත්තයට දීලේ ගමන අපි පඩන් ගත්තා. ප්‍රේමාන්තය. අපි බැඳලා අුරුදු විිෂී පහක්කිවරුණ අපිට ලොකුදුවට අවුරුදු උස්සි හතරයි. අංගවි කල නෑ රෝගී භාවයක් නෑ සාමාන්‍ය මිනිසුන් හැදනවිද රෝගී වෙනවා තර වෛද්‍යවරයා ප්‍රකාශ කරපුවිදියේ අංගවි කල භාවයක් අපේ දරුවන්ට නෑ එනිසා ඒ දරව පසෙ තව දරුව දෙන්නෙක් ලැබුණා අංගවි කල නෑ. ඔබේ මගේ යාක්ෂාවට සියල්ල කළ හැකිය. ඔබේ මගේ යාක්ෂාවට සියල්ල ක හකි නිසා අප ජීවිතය ඇතුලට මේ යක්ක්ෂාවරගමු. ජීවිත තුළම ක්ෂා වරගම. දෙවියන් වහන්සේට සියල්ල කර හැකිය. හැබැයි ඔබේ මගේ ජීවත්වන ක්‍රමයනුව. ඔබ මම ජීවත්වන විදිානුව එස යාක්ෂා කරමු හැබ යක්ක්ෂා කරලවිත රක්න මේ යක්ෂාව ජීවත් කරවමු අපි. යාක්ෂාව ජීවත් කරවන සැබෑ කතෝලිකයන් බවට පත්තෙද්ද. ක්ෂාව ඇතුලේ අපට නිරන්තර මේ රසය අපි බුක්තිවිදිනාය බෙද්දී රත්්තරම් ප්‍රමාන්තේන ප්‍රාතිහාර ස්ථීරයි. අනි අදහිදලා කුරුස්සේ අඩයාල මේ යාක්ෂාව බධිද්දී අයිතිකරගන්න උන්වහසගේ හයිිය ඔබත් එක්කයි කියලා. අදහිදලා නමුමරිය කියද්දී ඔබට දැනෙන්න්න ඕන ස්වාමීන් වහන්සගේ බලය මාතුලයි න්වහන්සේ ස්වාමිී මං බහසගේ දාසියය එනිසා හසගේ හයිිය මාතුල තියනවා. අදේල්ලා පරමණ්ඩ ක්ෂාව ස්වර්ගි වැලසන ක්ෂාව කියද්දී. ඔබට දැනෙන්න්නට ඕන ඕු ස්වාමිණී. මාක් කරන දේමොකදද ඊට වඩා වැඩි දෙයක් ඔබහන්සේ මට කරනවාමයි. මා කරන දයටට වඩා වැඩිදයක් ඔහන්සේමගේ ජීවිතය ඇතුලි කරනවාමයි ඔබහන්සෙටස් සූතියි කියලා කියන්න පුළුවන් කමත්තියෙන්න්නටවන. එහනම් අද රම්ම තාත්තිතුවේ පුුතේ මේ බල අල්ලගන්න. මේ ශක්ති අල්ලගන්න. මේ හයි අල්ලගන්න අල්ල ගද්‍ය උබට දැනයි. ඔබත් කතෝික සභහ වැැතුලි හරිවාසනාවන් තැයි කියලා. බට ැනව, මේ කතුල්ලෙක් සභාාවඇතුලේ ඔබ මහා ශක්තිවන්තගෙනෙක් කියේලා. වාසනාවන්තගෙනෙක්කේලා මහා බල සපන්න ගෙනෙක්කෙල් ඔබට දැනේවිී. දෙවියන් වහන්සේගේ ආදරය ඔබතුල හමමොහොතෙම ජීවමානයි කියේලා ඔබට දැනේී. ඒනං ඒ හයිය ස්වවාමිනාාන්සේතුළ අල්ලගමු. ඒ ශක්තිය ස්වමින් වහන්සේතුළ අල්ලගමු. ඒ බලය ස්වමින් වහන්සේ තුළ අල්ලගමු. අල්ලගන අපි හැමගෙනෙක්ම උන්වහන්ස ගෙනාමෙන් ජීවත්තේමු. උන්හන්සගේ නාමයෙන් ජීවත්වමු උන්වහන්සේගේ නාමයෙන්ම ජීවත්වෙෙමු ඔබ හැමගෙනෙකුටම ජිසුපිටයි